මීට කලින් චෝදනාවක් එල්ල කරා මම මේක නිවැරදි කරන්න ඕන සරත් වීරසේකර මැතිතුමාගෙන් අපේ මෙතුමා චෝදනාවක් එල්ල කරා මේ පල්ලියක් කැඩුවා කියලා. හැබැයි සරත් වීරසේකර මැතිතුමා මජිෂාන් 2015 මැතිවරණයෙන් පරාද වෙලා එතුමා අම්පාර දිස්ත්‍රික්කේ හිටිය අම්පාරෙන් කොළඹට ආවා. ඊට පස්සේ අම්පාරත් එක්ක තිබුණු සම්බන්ධතා එතනින් සම්පූර්ණ වුණා. ඉතින් මම හිතනවා අර නැති තැන පුජ්‍යලුට එහෙම එකක් කිව්වම මේ කීර්තිනාමෙන් ලොකු අපහාසයක් වෙයි කියලා මම විශ්වාස කරන හින්දා මම ඒක නිවැරදි කරන්නේ. කීර්තිනාම තිබුණොත් මේක ඔව් එතුමාට කීර්තිනාමයක් තියෙනවා. තිබුණා නම් හරි. හොඳ නාවික හමුදා නිලධාරියෙක් මේ රටේ හිටපු ඔබතුමා වගේ වැල් බලලා ගහයිට මිනිනේ මේ රට බේරගන්න යුද්ධ කරලා මේ රට ආරක්ෂා කරපු මිනිහෙක් තමන්ගේ පුජ්‍යලගේ ජීවිතේ මුළු ජීවිත කාලෙම මහමුදේ කතව කැප කරපු මිනිහෙක් මහමුදාව උතුරට ගිහිල්ලා යුද්ධ කරනකොට සිවිල් ආරක්ෂක බටයෝ 35000ක් හමුදාව අල්ලගන්න ප්‍රදේශ ආරක්ෂා කරන්න නායකත්වය දුන්න මිනිහෙක් කුරහන් ඇඳුම ඇඳගෙන හිටපු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට හොඳ කමාන්ඩෝ ටී-ෂර්ට් ඇඳුමක් දීලා T56ක් දීලා හොඳ පෞරුෂයෙන් යුතු රණවිරුව බවට පත් කරපු නායකයෙක්. ඒකෙන් හින්දා සරත් වීරසේකර කියන්නේ මේ ලොන්තපොල් මිනිහෙක් නෙවෙයි. ඔය ඔබතුමාලා මට ඒකට එහා කියන්නේ කිව්වොත් තව උත්තර එන්න පුළුවන්. මේ රටේ වීරයෙක්. මේ රටේ ජාතික වීරයෙක්. ඒක විතරයි මට කියන්න තියෙන්නේ. පිළිතුරක් දෙන්න ඕනේ. ඔව් පිළිතුර දෙන්න. මම පිළිතුර දෙන්නම්. මෙතුමා ලොකු වෙලා අපේ මාංශා ප්‍රශ්න අම්පාර දිස්ත්‍රික්කයේ මොන මේ මල්සාර කතා මේ ඔයා වගේ ලොන්තපොල් මිනිහෙන් නෙවෙයි සරත් වීරසේකර කියන හොඳට ආගන්න රණවිරුවෙක් වීරයෙක් ඒක නිසා ඔයා වගේ බුදු පිළිම කඩන නායකත්වය දුන්න මිනිහෙක් නෙවෙයි වදගොත්තු කතා නෙවෙයි මේ මදුෂාන් වද බ්‍රාහ්මණ මේ මේක අහන්නකෝ දැන් ඔක කිව්වනේ මේ ඔයා වගේ විනාශ කරලා ගියේ ඔයා වගේ මේ මාතු භූමියට ඔයා වගේ මේ මාතු භූමියට ඉපදැච්ච කාලකන්ණියෙක් නෙවෙයි සරත් වීරසේකර කියන්නේ ඔයාලා වගේ කාලකන්ණියෙක් නෙවෙයි සරත් වීරසේකර කියන හොඳ රණවිරුවෙක්. මේ රණවිරුවට නෑ මෙතුමාට කියන්න හොඳයි නම් මේ මට කිව්වොත් මොකද වෙන්නේ? මම කිව්වා මේ ඔබතුමා නෙවෙයිනේ මම මෙතුමාට මේ මං කියන්නේ සරත් වීරසේකර කියන්නේ මේ රටේ රණවිරුවෙක්. ශ්‍රේෂ්ඨ මිනිහෙක් කාලකන්ණියෙක් නෙවෙයි. හැබැයි නෑ බුදු පිළිම කඩපු ඒවට අනුබල දුන්න ඒවා බේරගත්ත නායකයෙක්. බුදු පිළිම කඩපු තොන්දරක් දීපු මිනිස්සු සල්ලි දීපු. තොන්දරක් කඩපුනේ ඔයා තමයි. ඔයාට චෝදනා කාරණාද මාවලල්ල බුදු පිළිම කඩපු මිනිස්සු බේරගන්න ගියා කියලා චෝදනා කාරණාද? නෑ අපේ යාන්නේ ඔයාලා යාන්නේ තිබුණේ. පුළුවන් ගුණාද මම අපේ යාන්නේ තිබුණේ. ඔප්පු කරන්න පුළුවන් ගුණාද? ඔප්පු ගන්න අපේ යාන්නේ තිබුණේ. අපිට පුළුවන් ඕන දේ කරන්න ඕන. මට දැන් තව එකක් කියන්න ඕන. මේ කඩේ මේ හොරු නෙවෙයි මල්ලා මේ කතා ගන්න හොරු නෙවෙයි හොරු කවුද කියලා ඔප්පු කර ගන්න පුළුවන් විනාශ කරලා බංකොලොත් කරලා ගියා ආගන්නකෝ ආගන්නෝ මහත්තයෝ හොරු නෙවෙයි හැබැයි මෙහෙම එකක් තියෙනවා මම මේක කියන්න ඕන අපි ආරක්ෂා කරන්න බැරි වෙච්ච මිනිස්සු ඉතින් කඩනවනේ ඔයාලා හදලා දෙනේ මේක ආරක්ෂා කරන්න මේ කඩපු කාලකණ්ඩයලා මෙතනම පල්ටෝල් දෙනකොට හරි ගන්න බැරි වෙච්ච මුදු පිළව කඩනවා කියලා කඩපුම් ගන්න මේ පොඩ්ඩක් ඉන්නවා කියලා ජාතිවාදී පොරටෝක් දෙයක් දීලා ඊළඟ පාර පාර්ලිමේන්තුවේ එන්න පුළුවන් ජීවත් වෙන්න ඕනේ නැද්ද ඔය මේ ගන්න පාර්ලිමේන්තුවේ මේ මිනිස්සු එපා කියලා ගෙදරේ ආපු මිනිස්සුනේ ජාතිවාදී ජීවත් වෙන්නේ අනිත් එක තමයි මේ අපි තුන් දෙනා මහජන නියුතුන්ගෙන් පාර්ලිමේන්තුවට ආපු මිනිස්සු මේ වගේ මිනිස්සු ගෙදර යවපු එළවපු ලොන්තපොල් ගෙනල්ලා මෙතන අපිත් එක්ක මේ විවාහ විවාද වලට ගේන්න එපා මං ඉල්ලනවා මම මේ මනුෂයන් මං ඉල්ලනවා මේක පොඩ ඉන්නකෝ මේ මනුෂයන් ගස්කෝන් පිටිපස්සේ එල්ලිලා මේ මැරෙන්න ගිහිල්ලා තාතා වෙඩි තියලා මම ඇඟිලා හිටියා බත් කන්න බෑ මේ එහෙම පස්සේ අපිට නෑ අපි තාමත් ගෙදර තමයි බත් කන්නේ ගස්කෝලන් ගෙනල්ලා කියන්නේ එතන ජේල්කාර තාතා මරුවා කියන්න බෑ කැලෑවලට ගිහිල්ලා කාමු වෙන්නේ තාමත් කන්නේ කැලෑවල තමයි කැලේවත් කාලා තියෙනේ ඔය. හරි හරි පොඩ්ඩක් ඉන්නකෝ මංෂා මට මෙයාට උත්තර දෙන්න පුළුවන් මං ඉල්ලනවා මංෂා. මංෂා මං ඉල්ලනවා. ලොන්තපොල් පොල් කොඹ ගේන්න එපා අපිත් එක්ක විවාද වෙනවා. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. මේ ලොන්තපොල් පොල් කොඹ ඉන්න ඉන්න මිනිහයි එකයි. මේක ගන්න. මේක ආගන්නකෝ. ඒකනේ ප්‍රශ්නේ. මේක ආගන්නකෝ. අපි මේ ඇවිල්ලා මිනිස්සු එළවපු ලොන්තපොල් පොල් කොඹ ගේන්න එපා මංෂා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගේන්න. මේ පචපච ගන්නකෝ ඉන්නකෝ. නෑ පොඩ්ඩක් නිකන් පචපච අනුන්ගේ හොරකම් කරලා ගෑවේ.
අනුන්ගේ හොරගම් කරලා ගෑවේ හරිද මේක අහන්න මේක අහන්න කොහොමද විනාශ කරලා බම්බු අපි 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 මෙන්න මේ ලොන්තපොල් මෑන්ගේ කටවාණ්ඩකෝ මේවා කතා කරන්න බෑනේ හරිද මේ වගේ හාල් කෑලි කියන්න එපා අපිත් එක්ක විවාද කරන්න ඒක නිසා විනාශ කරපු හොරු නෙවෙයි මේ ඔයාලට හොරු හොරු කවල අල්ලපු හොරෙක් කියන්න අල්ලපු හොරා කියන්න ඔය අල්ලපු හොරා කියන්න 2005 ඉඳන් හොරා කියන්න ආණ්ඩු ඉන්නෝනේ ඔව් ඉන්න අල්ලපු හොරක් කියන්න නෑ ඔයාලා අල්ලපු හොරා කියන්න අපි හොරු කියන්න ඔයාලා හොරු කියන්න හොරු ඉඳා තමයි ඒක හොරෙක් වල්ල ගන්න බෑ අපි 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 සංවාදනය රටේ බුදු පිළිම කඩපු රටේ ජාතික සම්පත් හොරකම් කරපු ඒවට අනුබල දුන්න හොරු ඇවිල්ලා අපිට කියන හොරු තම්සලා කියලා තමයි රණවීර කුමසේ ගත්තේ ඒවට අල්ලපු හොරු කියන්නේ මම හොරකම් කරපු මේක ආණ්ඩුව දැන් එයා හොඳයි මාෂා මේක නම් මම කතා කරන්නේ මාෂා මම ඒකට කව රනිල් වික්‍රමසිංහ මහත්තයා අර මම මේක ඉස්ත කලින් කිව්වා මාෂා අර තාපසයා ළඟට වැටුණු කුරුළු පැටියයි හොරු කොට වැටුණු කුරුළු පැටියයි කතාව ඉතින් හොරු කොට වැටලා ඉන්න කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා සවුත් වුණා දැන් අපිත් එක්ක වැඩ කරනවා එතුමා රටේ වැඩ කරලා කියනවා ඉතින් ඒක නිසා දැන් මේ හොරු කොට හරි දැන් දැන් මේ අහන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරේ මෙයාලා කියලා හරි අද මේ මිනිස්සයා ජනාධිපති කරේ අපි 134 කට වඩා ඉන්නකෝ බේරෙන්න නැත්තම් අද නෑ ලංකාවෙන්න හරි 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 පොඩ ඇංගිලා ගෙවල් ලස්සේ ඇංගිලා කරලා නැගෙන්නේ මේ ඇංගිලා ඇදලා CID එකෙන් ගිහලා හොයාගත්තේ ඇංගිලා ගිහලා මේ මං හිතන්නේ මේ මේ වගේ විවාදයක් කිරීම තුල ඔබේගේ මාධ්‍ය ආයතනයේ කාලයත් හරිද ඒ වගේම රටේ මිනිස්සු බලා ඉන්න මිනිස්සුන්ගේ කාලයත් හරි අපරාදේ. මිනිස්සු අනිවාර්යයෙන් ඉන්නේ මේ වගේ හොරුන් හොරු කියන කොට. ඕ මදුෂාන් මේ වගේ හාල් කෑලි දෙන්න මදුෂාන්. අපි එතුමට අවස්ථාව ලබා දෙන්න කාලේ. පජපජලා මොකද කියන්න දේ? මෙයාට තියෙන කටේ මොකද හොරු මිනිමරු හොරු මිනිමරු වෙන මොකද කියන්නේ නැත්තම්. මේ හොරු මිනිමරු විතරයි කටේ දෙන. අපි කියන්නේ මදුෂාන් අපි තරුණ මන්ත්‍රීවරු විදිහට මේ පාර්ලිමේන්තුරාවේ මේ වගේ පජාත දේශපාලන සිස්ටම් එක වෙනස් කරන්න ඕන කියලා හිතලා. හැබැයි විනාශ කර ඒක වෙනස් කරන්න හදන්න බෑ මේ අය ඇවිල්ලා ආපහු එබෙනවා. ඒ වාස්තරේ එබී පරණ දේශපාලන ක්‍රමෙම ගෙනියන්න හදනවා. අපි දැන් ගන්නේ හොරු මේකල නෙවෙයි. අයියෝ. ඒකයි කියන්නේ. ඒකයි කියන්නේ. මේ පට්ටපල් හොරෙක් ඇවිල්ලා මට මේ අපිට හොරු හොරු කියනකොට මේ රටේ මිනිස්සු හොරකම් කරපු මිනිස්සු ඇවිල්ලා හරිද? නාසෙලට කොමිෂන් නෙවෙයි කොමිෂන් 20ක් තිබුණා. මේව බොරුවට කියන්නේ නැතුව හොරකම් කරුවා නේ වෙන මොනවද කියන්නේ? අපි මදුෂාන් ඌරෝ ඉන්නව නේද මේ ඌරු කොටුවල? උන් කොයි වෙලාවේ චෑන් චෑන් ගගානේ ඒ වගේ ඌරෝ ගේන්න එපා චෑන් චෑන් කියලා දුව බුන් ටික මම කියන්නේ ඌරෝ ගේන්න එපා චෑන් චෑන් කියලා ඌරු කොටුවල මීට වඩා සිංහලෙන් මට කියන්න බෑ මේක ගිහලා ඇංගිලෙට අපි මොකදන්නද ගැතුමත්දගේ දුව පෞද්ගලික කාරණා වලට නොගියන්නේ මදුෂාන් මං කියන්නේ මීට වඩා සිංහලෙන් උදාහරණයක් කියන්න මම දන්නේ නැහැ ඉතින් මෙච්චර විල්ලැජ්ජාවක් නැති එකේ තවදුරටත් මේම කතා කරවලා මම මොකද කරන්න මදුෂාන් අපි එතුමත් පෞද්ගලික කාරණා වලට නොගියන්නේ මට කිසි පෞද්ගලික කාරණාවක් නෑ මදුෂාන් අපි පොදු පොදු පුදු කාරණා කතා පොදු කාරණා ඒක නිසා මදුෂාන් මෙයාලගේ ආණ්ඩු වෙලාවේ එයාලට කරගන්න බැරි වෙච්ච එක අපි දැන් ජනාධිපතිතුමත් එක්ක එකතු වෙලා කරනකොට ඒකටත් පොඩි ඉරිසියාවක් තියෙනවා නැතුවම නෙවෙයි මදුෂාන් ඒකනේ දැන් මේ එක එක ඒවා එක එක අපි ජනාධිපතිතුමාට අපි සහයෝගය දීලා තියෙනවා අපි අදටත් ඒ සහයෝගය දෙමින් ඉන්නවා ඉදිරියටත් එතුමා මේ රට වෙනුවෙන් ගන්න ඕනෑ මොහොත තීරණයකට අපි ඒ සහයෝගය දෙනවා. ඒකේ අපේ කිසි තර්කයක් නැහැ අපේ පක්ෂයක් විදිහට අපි මේ කටයුතු කරමින් යනවා. හැබැයි ඒක අර්බුදයක් හදන්න අද වැඩ කටයුතු කරන පිරිසකුත් ඉන්නවා මදුෂාන්. ඒක නිසා මම මේකෙදි කියන්න ඕන කාදිනල්තුමාටත් කතෝලික ජනතාවත් දැඩි උත්සාහයක ගන්නවා ඔවුන්ට වෙච්ච අසාධාරණය නිවැරදි කරගන්න. ඒක නිවැරදි කරගන්න තියෙන ඕනෑම කටයුත්තකට අපි සහයෝගය දෙනවා කියන එකත් මදුෂාන් මම මතක් කරන්න කැමතියි.